අපි ඉදිරිපත් කරන්නේ මේ සමාජ වෙළඳපොළ ආර්ථිකය ඒ හරහා කොහොමද සාමාන්‍ය පුරවැසියාගේ සමාජ මට්ටම ආර්ථිකය සමාජ අධ්‍යාත්මික වැඩපිළිවෙල කොහොමද අපි දිනු කරලා මිනිස්සෙක් හැටියට හිත ගන්න අවස්ථාවක් සලස්සන්නේ කියලා. අපි මොකද්ද කරන්න කියන එක පිළිබඳව අපි කාලයක් තිස්සේ කල්පනා කරා. කල්පනා කරලා අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා පාර්ලිමේන්තුවට. ඒ කියන්නේ අපේ රට වැටිලම තියෙන වෙලාවේ අපි සමග ජන බලවේගය අපේ අදහස් මොනවද කියලා බ්ලූ ප්‍රින්ට් 1 කියලා එකක් අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා හෑන්ඩ්ෂාට් ගත කරගෙන වෙන කිසිම දේශපාලන පක්ෂයක් කරේ නැහැ. ඊට පස්සේ අපි එක යාවත් කාලීන කරා 2023 පෙබරවාරි මාර්තු විතර. යාවත් කාලීන මොකද අර වෙනස් වීම සම්බන්ධයෙන් වෙනස් කළා අපි කිව්වා දැන් මෙන්න මේක යාවත් කාලීන කළා දෙනවා මෙන්න මේ විදිහට තමයි මේ වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යන්න ඕනේ කියලා. දැන් අපි ඒක නැවතත් යාවත් කාලීන කරන්න බ්ලූ ප්‍රින්ට් 3 කියන එක අපි නිර්මාණය කරනවා. ඒක අපි පෙන්වනවා කොහොමද අපි ඊළඟ පාර ආණ්ඩුව ගත්තාම. මොකද අපි බලාපොරොත්තු වෙනවා තව මාස කිහිපයකින් අපේ රජයක් පිහිටුවන්. හරි. එතකොට ඒ පිහිටුවන අපේ රජයේ මොනවද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ? පළවෙනි පැය 24 මොනවද කරන්නේ? හරි. පළවෙනි සතිය මොනවද කරන්නේ? පළවෙනි දින 100 මොනවද කරන්නේ? කොහොමද ජනතාවට මේ තියෙන දුක හරි පීඩනය අවම කරගන්න මොකද්ද අපේ වැඩපිළිවෙල? ඉතින් ඒ ප්ලෑන් එක අපි හදාගෙන යනවා. හැබැයි සමස්තයක් හැටියට මම කිව්වොත් අපි බලාපොරොත්තු වෙන මේ සමාජ වෙළඳපොළ ආර්ථිකය කියන එක හරහා තමයි මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා. හරි. ගොඩ ගන්නවා කියන එකෙන් මම අදහස් කරන්නේ මොකද්ද? මම අදහස් කරන්නේ සාමාන්‍ය ගෘහස්ථයට යම් කිසි හෝප් එකක් දෙන එක. හරි. අපි හැමෝටම හැම අම්මා කෙනෙක්ටම යම් කිසි සිහිනයක් තියෙනවා තමන්ගේ දරුවෝ ගැන. හරි. එතකොට දැන් පුදුම කලකිරීමකින් ඉන්නේ ඒ සිහිනය කිසිසේත්ම අපිට මේ කරගන්න පුළුවන් කියන තැන නෑනේ. හරි. එතකොට දැන් මිනිස්සු රටවල් රට දාල යන්නේ ඇයි? ඒ රට දාල යන්නේ ටැක්ස් එකල නෙමෙයිනේ. රට දාල යන්නේ හෝප් එක නැති නිසා. හරි. මට ඔස්ට්‍රේලියාවේ හෝප් එකක් තියෙනවා. මට නිව්සීලන්ත වල හෝප් එකක් තියෙනවා. මට කැනඩා වල හෝප් එකක් තියෙනවා. මට මිඩ්ල් ඉස්ට් වල හෝප් එකක් තියෙනවා. ඉතින් මං යනවා. හරි. හැබැයි එහෙම ගියා කියලා මේ ඒ හිතන සියලුම දේ රටවල් වල සිද්ධ වෙන්නේ නැහැ. අපිට අපේ රට මේක තමයි අපි ඉපදිච්ච රට මේක තමයි අපි මැරෙන රට. හරි. අපිට පුළුවන් වෙනවනේ මේ රට කොහොම හරි ගොඩ දාගන්න. හරි. එතකොට ඒක අපි විසින් කළ යුතු දෙයක්. හරි. එතකොට අපි සමග ජන බලවේගයේ හැටියට ඉදිරිපත් කරන්නේ මේ සමාජ වෙළඳපොළ ආර්ථිකය ඒ හරහා කොහොමද සාමාන්‍ය පුරවැසියාගේ ඇත්ත වශයෙන්ම සමාජ මට්ටම ආර්ථිකය සමාජ අධ්‍යාත්මික වැඩපිළිවෙල කොහොමද අපි දිනු කරලා මිනිස්සෙක් හැටියට හිත ගන්න අවස්ථාවක් සලස්සන්නේ කියලා. හරි. එතකොට මේකේ මූලික වශයෙන් කාරණා දෙකක් තියෙනවා. එක පැත්තකින් අපි වෙළඳපොළ විශ්වාස කරනවා. හරි. ඒක අපි අනිත් සියලුම මේ පක්ෂ අපි ඉන්න තැන නැහැ. වෙළඳපොළ විශ්වාසය කරනවා කියලා කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා තරකාරීත්වය හරහා අපිට පුළුවන් වෙයි කියලා මේ අපේ ජනතාවට අවශ්‍ය ඒ භාණ්ඩ හා සේවාවන් අර මං කලින් කිව්වා වගේ ඉහළම ගුණාත්මක භාවයකින් අවම මිලකට ලබා දෙන එක පැත්තකින්. හරි. අනිත් පැත්තෙන් අපි විශ්වාස කරනවා මේ වෙළඳපොළ හැම වෙලාවම සාර්ථක වෙන්නේ නැහැ කියලා. එතකොට ඒකට රජයේ මැදිහත් වීමක් අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. ඒක තමයි අනිත් පැත්තෙන් අපි යුක්තිය සාධාරණය ගැන කතා කරන්නේ. එතකොට මේ සමාජ වෙළඳපොළ ආර්ථික කියන්නේ සම්මිශ්‍රණයක්. එකක් තමයි අපි කියනවා ආර්ථික ලිබරල් වාදය, එහෙමත් නැත්නම් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය, එහෙමත් නැත්නම් ආර්ථික නිදහස. හරි. තමන්ට හැකියාව තියෙන්න ඕනේ වෙළඳපොළ හරහා දියුණු වෙන්න. අනිත් පැත්තෙන් අපි කියනවා දේශපාලන ලිබරල් වාදය, එහෙම නැත්නම් එතන අර යුක්තිය හා සාධාරණත්වය කියන එක. ඉතින් ඒ දෙක හරහා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ නිර්මාණය කරන්න මේ රටේ ආර්ථිකය.